ලෝකෙ සතුටින්ම ඉන්න මිනිස්සු ඉන්නේ කොහෙද කියලා ඔයාලගෙන් ඇහුවොත් මේ වීඩියෝ එක බැලුවට පස්සේ සැකයක් නැතුව ඔයාලට කියන්න පුළුවන් ඒ තමයි ෆින්ලන්ඩ් කියලා. අපි මේ ගැන ඔයාලට විස්තර ගේන්න ලොකුම හේතුවක් තමයි මේ දවස්වල ලංකාව ඉදන් රට යන අයගේ ලොකු කැමැත්තක් තියෙන ෆින්ලන්ඩ් යන්න. ඉතින් ලෝකයේ ප්‍රීතිමත්ම එහෙම නැත්නම් සතුටින්ම ඉන්න ජනතාව ඉන්න රට විදියට 2023 අවුරුද්දෙත් ඒ කියන්නේ මේ අවුරුද්දෙත් පළවෙනි ස්ථානෙට ඇවිල්ලා තියෙන ෆින්ලන්ඩ්. ෆින්ලන්ඩ් මේ විදියට පළවෙනි ස්ථානෙට එක දිගට අවුරුදු 6ක් මේ වෙනකොට පත් වෙලා තියෙනවා. ගලප් කියන ලෝකයේ විවිධ විශ්ලේෂණය කරන ඇමරිකානු ආයතනයක් තමයි මේ World Happiest Countries කියන වර්ගීකරණයේදී ෆින්ලන්ඩ් වලට මේ ස්ථානය ලබා දෙන්නේ. ඉතින් ඔයාලට දැන් ඔලුවට එන ප්‍රශ්නයක් තමයි කොහොමද හරියට කියන්නේ කියලා මෙන්න මේ රටේ මිනිස්සු තමයි සතුටින්ම ඉන්නේ කියන එක. ඒකට මේ ගලප් කියන ඕගනයිසේෂන් එක පාවිච්චි කරනවා පොඩි මෙතඩ් එකක්. ඒක හඳුන්වන්නේ කැන්ට්‍රිල් ලැඩර් එක කියලා. මේ ලැඩර් එකේ එහෙම නැත්නම් මේ ඉනිමගේ අඩිය තියෙන ෆූට 10ක් තියෙනවා. ඒකේ පහළම අඩිය බිඳුව විදියටත් අවසාන මාඩිය 10 විදියටත් සලකනවා. එහිදී බිඳුව කියන්නේ නරකම ජීවිතයක් ගත කරනවා කියන එක. ඒ වගේම 10 කියන්නේ හොඳම ජීවිතයක් ගත කරනවා. එහෙම නැත්නම් ප්‍රීතිමත්ම ජීවිතයක් ගත කරනවා කියන එක. ඉතින් මේ ගලප් කියන ආයතනය කරන සංගණනයේදී එක් එක් රටවලින් මේ ලැඩයකට ලැබෙන ප්‍රතිචාර අනුව තමයි මේ ශ්‍රේණිගත කිරීම නැත්නම් මේ රෑන්කින් කිරීම සිදු කරන්නේ. ඉතින් මේ විදියට කරපු විශ්ලේෂණයේදී තමයි 2023 අවුරුද්දෙත් සතුටින්ම ඉන්න මිනිස්සුන්ගේ රට විදියට ෆින්ලන්ඩ් වලට මේ රෑන්ක් එක හම්බ වෙලා තියෙන්නේ. මේ ක්‍රියාවලියේදී විරේකියාව සමානාත්මතාව වගේ දේවල් යොදාගන්නේ නැහැ. ඒකට හේතුව තමයි ඒවට අදාළ දත්ත හැම රටකින්ම වගේ හරියට ලැබෙන්නේ නැතිකම. ඉතින් ඇත්තටම ෆින්ලන්ඩ් වල මිනිස්සු ලෝකයේ සතුටින්ම ජීවත් වෙනවද? ඔව්, ඇත්තටම ෆින්ලන්ඩ් වල මිනිස්සු ඉන්නේ සතුටින්. ඒකට බලපාන හේතු ගොඩක් තියෙනවා. ඉතින් මේ හේතු අතර ෆින්ලන්තයේ අධ්‍යාපන ක්‍රමය ගැන අපිට විශේෂයෙන්ම කියන්න ඕන. මොකද 95%ක් විතරම ලංකාවෙන් ෆින්ලන්ඩ් වලට යන්නේ ස්ටුඩන්ට් වීසා හරහා. මේ රටේ අධ්‍යාපනයට ලොකු තැනක් දීලා තියෙනවා. ඒකට ජාත්‍යන්තර මට්ටමේ හොඳ කමෙන්ට්ස් ලැබෙන්න හේතුවක් වෙන්නෙත් සමාන අවස්ථා ලබා දෙනවා. වගේම හොඳ ක්වොලිටි এডুকেෂන් එකක් ලබා දීම. ඉතින් මේ රටේ ටීචර් කෙනෙක් නැත්තම් ගුරුවරයෙක් කියන්නේ ගොඩක් රෙස්පෙක්ට් කරන ජොබ් එකක්. ඉතින් ගුණාත්මක අධ්‍යාපනයක් ලැබීම ෆින්ලන්ඩ් මිනිස්සුන්ගේ සතුට ජීවිත අවබෝධය වැඩි කරන්න ගොඩක් ලොකු බලපෑමක් කරන දෙයක්. ඉතින් ඊළඟ කාරණය තමයි සෝෂල් සපෝට්. ඒ කියන්නේ සමාජය තුළ මිනිසුන්ගේ තියෙන එකමුතුකම වගේම එකිනෙකා අතර තියෙන සහයෝගය ගොඩක් වැඩි මට්ටමක තියෙනවා. ඒ වගේම සමානාත්මතාවයට වැඩි තැනක් දීලා තියෙනවා. ඒ නිසා මේ රටේ මිනිස්සු සමාජයට හානියක් කරන්නේ නැහැ. මේ දේවල් නිසා සමාජය තුළ මිනිසුන්ට බයක් සැකයක් නැතුව සතුටෙන් නිදහසේ ඉන්න පුළුවන්කම ලැබිලා තියෙනවා. ඒ නිසා සමාජයේ පැත්තෙන් ෆින්ලන්ඩ් වල මිනිස්සු හරිම සතුටෙන් ඉන්නවා කියලා තමයි සඳහන් වෙන්නේ. මීළඟ කාරණාව තමයි work and life balance කියන එක. අපේ රටේ ඇත්තම දකින්න නැතිම දෙයක් තමයි මේ work and life balance එක කියන්නේ. මිනිස්සු එදිනෙදා තමන්ගේ ජොබ් එක කරනකොට තමගේ ෆැමිලි එක තමගේ සිංගල් ලයිෆ් එක කොහොමද බැලන්ස් කරන් ඉන්නේ කියන එක. ඉතින් මේ වෙනුවෙන් ෆින්ලන්ඩ් වල නිවාඩු සහ වැඩ කරන පැය ගන්න මිනිසුන්ගේ ජීවිතයට බරක් නොවන විදියකට තමා සකස් කරලා තියෙන්නේ. ඒකට හේතුව තමා පවුලේ අය එක්ක ගත කරන්න ඕනේ කාලය ලබා දෙන එක. ඉතින් ඒකෙන් එයාලා බලාපොරොත්තු වෙන්නේ මානසික වගේම ශාරීරික සෞඛ්‍ය වැඩි දියුණු කරන්න. ඉතින් මේ සමතුලිතකම නිසා ෆින්ලන්ඩ් වල ජීවත් වෙන මිනිස්සු ගොඩක් සැහැල්ලුවෙන් සතුටින් තමන්ගේ ජීවිතය ගත කරනවා. ඒ වගේම මීළඟ කාරණය තමයි nature and outdoor activities. ෆින්ලන්තය කියන්නේ වනාන්තර සහ විල් වැඩිපුර තියෙන ස්වභාවික අතින් ගොඩක් ලස්සන සුන්දර රටක්. ඉතින් මේ නිසා ෆින්ලන්තයේ මිනිස්සු ස්වභාව ධර්මයත් එක්ක ගොඩක් කිට්ටු සම්බන්ධතාවයක් තියෙනවා. ඒ නිසාම outdoor activities එහෙම නැත්නම් එලිමහනේ කරන ක්‍රියාකාරකම් වලට වැඩි කැමැත්තක් තියෙනවා මේ ෆින්ලන්තයේ ජීවත් වෙන මිනිස්සු. මේ ලස්සන වටපිටාවල කාලය ගත කිරීම මානසික ආතතිය අඩු කිරීම සහ මානසික යහපැවැත්ම වැඩි දියුණු කරනවා කියලා ඔප්පු වෙලා තියෙනවා. මේ සඳහන් කරපු කාරණාවත් ෆින්ලන්ඩ් වල ජීවත් වෙන අයට සතුටින් ජීවත් වෙන්න හේතුවක් වෙනවා කියලා තමයි සඳහන් වෙන්නේ. මීළඟ කාරණය තමයි ට්‍රස්ට් ඇන් ඊක්වලිටි කියන්නේ විශ්වාසය සහ සමානාත්මතාවය. ෆින්ලන්තයේ රාජ්‍ය ආයතනවල
සහ මිනිස්සුන්ගේ අතර විශ්වාසය අතින් ඉහළ තැනක ඉන්නවා කියලා තමයි සඳහන් වෙන්නේ. රටේ තියෙන අඩු දූෂණය සහ සමාජ සමානාත්මතාවය ගැන ලොකු හැඟීමක් මේ රටේ මිනිස්සුන්ට තියෙනවා. මේ කාරණාව සාධාරණත්වය, විශ්වාසය සහ සමාජ සහජීවනය ගැනත් හැඟීමක් ඇති කරනවා. මේ නිසා සමාන අවස්ථා සහ සාධාරණ සමාජයක් ගැන විශ්වාසය මිනිසුන්ට ආරක්ෂිත වගේම තෘප්තිමත් ජීවිතයකට වටපිටාවක් හදනවා. ඉතින් මේ සියලු දේවල් ෆින්ලන්ඩ් වාසීන්ගේ සමස්ත සතුටට ලොකු හේතුවක් කියලා තමයි සඳහන් වෙන්නේ. ඉතින් මෙන්න මේ අපි ඔයාලට කියපු කාරණා සේරගෙම එකතුෙන් අවසානයේ ෆින්ලන්තයේ ජීවත් වෙන ෆින්ලන්ඩ් වාසීන් ඉතාම සතුටෙන් තමන්ගේ ජීවිතය ගත කරනවා කියන එක තමයි කියන්න තියෙන්නේ. අපි මේ කියපු කාරණාවලින් අන්තිමට කියපු ට්‍රස්ට් ඇන් ඊක්වලිටි කියන එක ලංකාවේ ජීවත් වෙන අපිට කිසිම විදියකින් දකින්න ලැබෙන්නේ නැති දෙයක්. ඒ කියන්නේ මිනිසුන්ගේ ප්‍රශ්නවලදී නීතිය ක්‍රියාත්මක වෙන විදිය, මිනිසුන්ගේ තරාතිරම එක්ක වෙනස් වෙන අවස්ථා අපිට ඕනේ තරම් දකින්න පුළුවන්. ඒ වගේම රජයේ තියෙන දූෂණ වංචාව දවසින් දවස අපිට දකින්න ලැබෙනවා. ඉතින් මේ විදියට බලනකොට ලංකාවේ ජීවත් වෙන අපිට කිසිම දවසක සතුටින් ජීවත් වෙන්න වටපිටාවක් හැදේ කියලා නම් හීනකින්වත් හිතන්න බෑ. ඉතින් ඔයාලත් රට යන ට්‍රයි කරන කෙනෙක් නම් ෆින්ලන්ඩ් වලට ගියොත් මේ කියපු දේවල් එක්ක සතුටෙන් ඉන්න ඔයාටත් අනිවාර්යෙන්ම පුළුවන්. මොකද මේ කියපු කිසිම දෙයක් ලංකාවේ ඉන්න අපිට නම් දැනෙන දවසක් එයිද කියලා හිතන්න බැරි නිසා. ඉතින් අපි තව වීඩියෝ එකකින් මේ වගේම ඔයාලට ගොඩක් වැදගත් විස්තර අරන්ගෙනවා. නැවතත් ඔයාලට මතක් කරනවා Beyond Sri Lanka channel එකට තාමත් subscribe කළේ නැත්නම් දැන්ම subscribe කරන්න කියලා. ඒ වගේම bell icon එකත් click කරලා තියන්න. ඒ වගේම තව කෙනෙක්ට බලන්නත් share කරන්න කියලාත් මතක් කරනවා.